අනුර සහෝදරයා ෂුවර්. එයාට විතරක් නෙමෙයි අපේ වේදිකාවල ඉන්න ඇය වගේ නිලාන්ති කොට්ටාච්චි වෙන්න පුළුවන්, රායිකාය කැලි බල්තසා වෙන්න පුළුවන්, කෞශල්‍ය ආරියරත්න වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම අපේ වේදිකාවට අනුරාධපුරයේ කතාවක් කර නිපුණි ශාරදාට. හරි, ඒ සියලු දෙනාටම ආවේ මහා කැත විදියට ගමේ ඉන්න වෙන කෙනෙක් ගැන හිතන එක්කෙනා බොහෝ දුරට NPP JVP. මට ප්‍රතිචාර ඇවිල්ලා තියෙනවා ඔබ ගැහැණියක් හැටියට ෆේල් කියලා. මං මගේම දරුවෙක් නැතිවීම, මං අම්ම කෙනෙක්. හරි, මම අම්ම කෙනෙක්, මේ මගේම දරුවෙක් හිටියේ නැති වුණාට. අපේ රටේ ගණිකා වෘත්තිය ඇත්තටම නීති විරෝධී නෑ. වෙන ක්‍රීඩාවන් නැති සමාජයක් තුළ දේශපාලනය ක්‍රීඩාවක් එන්ටර්ටේන්මෙන්ට් එකක් කියලා මම හිතනවා අපේ රටේ. අද තියෙන තත්ත්වය තුළ මම හිතන්නේ බිම් මට්ටමේ ඡන්ද ෆයිට් එක තියෙන්නේ NPP එකයි සජබේයි අතර. මේ නාකි ආචිලත් මගෙන් අහලා තියෙනවා, මේ ඔබතුමිය ඇවිල්ලා ඔය කියපු දේවල් කරේ නැත්තම් මොකද්ද වෙන්නේ? කොහොම බලාගෙන එහෙම හපව් එන්න එපා අපේ ගමට. ඔබතුමිට හිතේ ජනාධිපති අපේක්ෂිකාවක් වෙන්න. ඊට හපං. ඒකට මම ඇත්තට මගේ අක්කා වගේ චරිත මට හරිම වටිනවා. මම බිමට ඇදලාම දානවා, මොනවා වුණත් ජනාධිපති නෙමෙයි මොකා වුණත් මගේ නංගි. සම්පූර්ණ නම හරිනි නිරේකා අමරසූරිය. උපන් ගම? උපන් ගම කොළඹ. පාසල් ගිය? බිෂප්ස් කෝලේජ් මේ කොල්ලුපිටියේ. පවුල විස්තර? පවුලේ මට වඩා වැඩිමල් අයියයි අක්කයි ඉන්නවා. දෙන්නම විවාහකයි, දෙන්නම ඔස්ට්‍රේලියාවල ඉන්නේ. දැන් මං ආච්චි කෙනෙක්. අක්කගේ දුවට බබෙක් ඉන්නවා, අවුරුදු 3ක් වෙන්න එනවා මේ අවුරුද්දේ. තාත්තා නැහැ, තාත්තා 2015 නැති වුණා. අම්මා මෙහේ මාත් එක්ක. මොකද්ද ජීවිතේ මුල්ම රැකියාව? ප්‍රජා සෞඛ්‍ය සේවිකාවක්. ලංකාවේ පොඩි රාජනෝන ආයතනයක මං පළවෙනි උපාධිය ඉවර කරලා ලංකාවට ඇවිල්ලා පටන් ගත්ත ජොබ් එක ඒක. ඊට පස්සේ කෙයා ඉන්ටර්නැෂනල් එකේ අවුරුද්දක් වැඩ කරා, කෙටි කාලයක්. ඊට පස්සේ ෆ්‍රීලාන්ස් වැඩ කරා, රිසර්ච කෙනෙක් හැටියටයි, මනෝ සමාජීය පුහුණුකරුවක් හැටියට. ඒ කාලය ඇතුළට තමයි මං විශ්වවිද්‍යාලයට පොඩ්ඩ පොඩ්ඩ ඇතුළු වුණේ, උගන්නන්නයි රිසර්ච් කරන්නයි. ඒ අතරතුර ඊට පස්සේ සුනාමියක් එනවා. සුනාමියකෙන් ආයිත් ෆීල්ඩ් එකට බහිනවා. ඊට ඒක ඉවර වෙලා ආයිත් ෆුල් ටයිම් යුනිවර්සිටි. ඔබතුමගේ අධ්‍යාපන සුසුක? PhD එකක් තියෙනවා සමාජ මානව විද්‍යාව, සෝෂල් ඇන්ත්‍රොපොලොජි. ඒකයි තොට මාස්ටර්ස් එකක් තියෙනවා, ෆස් ඩිග්‍රී එක තියෙනවා. ඔබතුමට ව්‍යාපාර තියෙනවද? නෑ, ව්‍යාපාර නම් මට කොහෙත්ම කරන්න හැකියාවක් නෑ. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට. බොහොම ස්තුතියි ආචාර්ය හරිනි අමරසූරි මහත්මිය අපේ ඇරයුම පිළිගත්තට සහ වැඩසටහනට සහභාගී වුණාට. තැන්ක්යූ ලහිරු, මෙහත් එක්ක මේ කතාව කරන්න කොහොමටත් මං ආසාවෙන් හිටියේ. ඉතින් ඉස්සෙල්ලත් එක පාරක් කරාවගේ අපි දේශපාලන වැඩසටහනක් කරා. දේශපාලන වැඩසටහනක් කරා. හරි, ගැහණු අපි කන්සෙප්ට් එක නැත්තම් ඒ වැඩසටහන් මාලාව කොයිතරම් ට්‍රෙන්ඩ් එකක් වුණාද? මම සෑහෙන ට්‍රෙන්ඩ් එකක් වුණා කියලා මට තේරුණේ පාර්ලිමේන්තුවේ වුණා. දැන් අපිට ගහනකොට අර එක මීටර් එකතු කරපු අයනේ වගේ හින්ට් පාස් කරනවා. ඉතින් මම කියන්නේ ඒක එහෙම හැමෝටම දැනිලා. දැන් ඒක වැඩේ වැඩ කරලා කියලා තේරුණාද? වැඩේ වැඩ කරලා ටිකක් ඒකට කලබලයකුත් වුණානේ. නැත්තම් ওই විදියට අපිව ඒක අල්ලගෙන මම හිතන්නේ මේ දේශපාලන වේදිකාවල ඒ වචනෙම පාවිච්චි කර කර අපිට ගහන්න ඕන වෙන්නේ. ඒක දැනුන් නැත්තම් ඉතින් වැඩේ වැඩ කරලා කියලා හිතෙනවා. හරි, මේක ටිකක් සාම්ප්‍රදායික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මේක හැමතැනම කතා වෙන දෙයක්. දැන් බොහෝ තැන්වලදී කියනවානේ UNP එක සහ ඉස්සරහ JP වර්තමාන NPP ඩීල් එකක් තියෙනවා කියලා. නැත්තම් රනිල් සහ අනුර ඩීල් එකක් තියෙනවා කියන එක. මම හිතන්නේ ඒක අද වෙනකොට ඒක අදාළම නැති තැනකට ඇවිල්ලා ලහිරු. කියන්නේ ඒ ඩීල් එක ඒක පටන් ගත්ත අයම බැලුවොත්
රතු අලි පැටිය කියලනේ දකිව්වේ. එතකොට ඒ ඒ කියපුවායමන කියැන එලිපිටම රනිල් එක්ක ඉන්නේ දැ ඒ චෝදනාව කරපු අය. දොට ඩීල්ලක කොතනද තියෙන්නේ කියන එක මහිතන්නේ දැන් එක හංගන්න දෙයක් නෑ. එතකොට මෙහෙමයි මම අපි දකින්නේ රනිල් අපේ ප්‍රතිවාදිය. පැහැදිලි දේශපාලනක ප්‍රතිවාදිය රනිල්. එයට චන්ද දිනන්න පුළුවන්ද මැතිවරණ දිනන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක්. නමුත් අපේ දේශපාලන මතවාදයත් එක්ක අපි පෙනී හිටින දේ තුළ අපිට ඒ දේශපාලනිකව අපිව අපේ ප්‍රතිවාදිය රනිල්. හරි එතකොට ප්‍රතිවාදිය එක්ක අපි ගනුදෙනු කරන විදිය කුත්තියනොයි කියන්නේ ප්‍රතිවාදිය හතුරෙක් කරගෙනම නිකං කවදාකවත් කතා කරන්නේ දැක්කොත් හිනා වෙන්නේ වගේම වෙන්නේ. හරි දෙවතර ප්‍රතිවාදියා හම්බ වෙනකොට මං කියන්නේ පාර්ලිමේන්තුවේ අපිට ඕන තරම් හම්බ වෙනවානේ නේ. එතකොට ඒක එහෙම තියෙන්න පුළුවන්. ඒ මූණට මූණ නොබලා ඉන්න තරම් එකක් නෙමෙයි. නොබලා ඉන්න තරම් එකක් එහෙම විවාහ මංගල්‍ය උත්සවයක හම්බෙන්න පුළුවන්, ආමංගල්‍ය උත්සවයක හම්බෙන්න පුළුවන්. ඔව් ඉතින් එතකොට අපි නිකන් මේ මගහැරලා යන්න ඕනේ නෑනේ. එහෙම මං කියන්නේ එහෙම මගහැරලා යන්නේ අපේ දේශපාලනය ගැන අපිට විශ්වාසයක් කොන්ෆිඩන්ස් එකක් නැත්තම්. ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් එහෙනම් අපේ ඒ දේශපාලන ප්‍රතිවාදිය එක්ක අපිට මූණට මූණ බලලා කතා කරලා අපේ ස්ථාවරය තියාගන්න පුළුවන්. ඒක මං කියන්නේ ඒක මේ වැරදි මතයකුත් සමාජගත වෙලා තියෙනවා. දේශපාලනකව අපි විරුද්ධ මතදරණ අය එක්ක අපි තරහ වෙන්න ඕනේ කියලා. තරහ විය යුතු අය ඉන්නවා. මට සමහර අය එක්ක මට ගනුදෙනු කරනකොට පොඩි අකමැත්තක් තියෙනවා, පොඩි හිරිකිතක් එනවා. හැබැයි සමහර කියන්නේ දේශපාලන එක අනිවාර්ය විය යුතු නැහැ. දේශපාලන අපිට විවිධ අදහස් දරන අය එක්ක කතා බහ කරලා හිනා වෙලා යන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ මං හිතන්නේ අපේ දේශපාලන මතය ගැන අපිට විශ්වාසයක් තියෙනවා නම්, අරමුණ ගැන පැහැදිලිවම අපි දන්නවා නම් මෙතනට තමයි අපි යන්නේ, එතන කාත් එක්කද අපි හැප්පෙන්න ඕනේ කියන එක ගැන පැහැදිලි අදහසක් තියෙනවා නම් ඕනෙක් කෙනෙක් එක්ක අපිට කතා බහ කරන්න පුළුවන්. ඔය ගැහණු අපි එක පිටට කියන කන්සෙප්ට් එක සමාජගත වීමත් එක්කම සමාජ මාධ්‍ය ට්‍රෝල් කරනවා මේ මදන වේදිකාවක නැග්ග යම් තරුණියක්. ඔව් ඔව් මනෝජා ෆර්නැන්ඩෝ. කොහොමද ඒක මේක කොහොමද දැනෙන්නේ? මට නම් ඒක හරිම කැතයි. හරි හැබැයි ඕක ලහිරු අපේ දේශපාලන සංස්කෘතියේ මම දකින විදිහට තියෙන කැතම එකක්. ටිකක් තරුණියක් දේශපාලන වේදිකාවකට නැග්ග ගමන් ගහන විදිය ඒ ශක්ති මගේ මොන දේශපාලන මොකක වුණත් අපි ඒක අනුමත කළ යුතු නැහැ. හරි එහෙම ඒ විදිහට ඇයට කරන ඒ ප්‍රහාරය එයාට විතරක් නෙමෙයි අපේ වේදිකාවල ඉන්න ඇය වගේ නිලාන්ති කොට්ටාච්චි වෙන්න පුළුවන්, රායිකාය කැලි බල්තසා වෙන්න පුළුවන්, කෞශල්‍ය ආරියරත්න වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම අපේ වේදිකාවට අනුරාධපුරයේ කතාවක් කර නිපුනිශාරදාට. හරි ඒ සියලු දෙනාටම ආවේ මහා කැත විදියට වටන්න, ඒ පෞරුෂවය වටන්න නිකන් ස්ත්‍රීත්වයත් පාවිච්චි කරමින් අහපු ගැහිල්ලක් ආවා. මං කියන්නේ ඕක තමා තරුණියන්ට විශේෂයෙන්ම අපේ දේශපාලනයට එන්න අමාරු වෙන එක හේතුවක්. කවුද කැමති එහෙම ප්‍රහාරයට ලක් වෙන්න? මං කියන්නේ මම වෙන අංකරපු චරිත ඔක්කොම මනෝජ ඇතුළුව ඒකට මුණ දුන්න විදිය, ඒකට මුණ දෙමින් ඉන්න විදිය මං ගොඩක් අගය කරනවා. ලේසි නෑ. නමුත් ඒගොල්ලෝ සැලෙන්නෙත් නෑ ඒක දේශපාලනිකව ඒකට මුණ දෙනවා. හැබැයි ඒක හරිම කැතයි. මං දැක්කා සමහර ඒවා මනෝජගේ ගැන ලියලා තියෙන ඒවා එහෙම. මන්ද කොහෙන්ද ඒවා එන්නේ? මට හිතෙන්නේ දේශපාලන නෙවෙයි, දේශපාලනට එහා ගිය හරිම ස්ත්‍රී විරෝධී තැනකින් එන්නේ. හරි එහෙම නිකන් ඒ ගහ එයාව වටන්න හදන්නේ එතනින්. එයාගේ ගැහැණුකම ටැක් කරලා එයාව වටන්න හදන්නේ. හරි ඕක මම කියන්නේ අපේ සමාජයේ තියෙන අතිශයින්ම ප්‍රතිගාමී සහ කැත දෙයක්. පක්ෂපාත
මොනවා වුනත් ඒ වගේ කාටහරි ගහනකට අපි විරුද්ධ වෙනවා. මං කියන්නේ මම ඉන්න එතන එක අපේ පක්ෂයේ එක්කෙනෙක්ට විතරක් නෙමෙයි කාට වුණත් අපි ගැහණු හැටියට එකතු වෙලා ඔකට විරුද්ධ විය යුතුයි. මං දැක්ක එහෙම සජබේ ඉන්න කීප දෙනෙක් ඒකට විරුද්ධව ලියලා තිබ්බා මෙහෙම මේක කරන්න එපා කියලා. මං ඒක ගොඩක් අගය කරනවා. සජබේ කියන්නේ සජබේ ලයින් එකේ ඉන්න සමහර තරුණ කමෙන්ටේටර්ස්ලා. හරි, ඒක ඉතාමත්ම හොඳ දෙයක්. මම හිතන්නේ අපි සියලු දෙනාම ඉන්න ඕනේ ඒ ස්ථාවරේ. ඒ මතයන් එන්නේ ඔබතුමිය විශ්වාස කරන විදිහට මේකට NPP එකට ගේන්සි නැත්නම් විපක්ෂව ඉන්න දේශපාලන කණ්ඩායම් තුලින් මතුවෙන එකක්ද, නැත්නම් මේක සමස්තයක් වශයෙන් ගත්තම මේ සමාජයේ තියෙන අගතිගාමි මතයන් එක්කම නැත්නම් මේ පිරිමියා මූලික වෙච්ච සමාජයක් බිහි වෙන්න ඕනේ කියලා හිතන යම් යම් ජන කොට්ටාස නියෝජනය කරන සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, Facebook page වෙන්න පුළුවන්, යම් තරුණ කණ්ඩායම් වෙන්න පුළුවන්, ඒ ඔස්සේ මතුවෙන දෙයක්ද මේක? අයිතරේක දෙකම තියෙනවා. එකක් පැහැදිලිවම NPP විරෝධී තැනකින් එන්නේ. නමුත් එතකොට NPP එකට විරුද්ධ වෙන්න අර ලහිරු කියපු අර පුරුෂාධිපත්‍ය මතවාදය එතකොට මතුවෙනවා හරිම ලේසියෙන්. ඒක මොබිලයිස් කරන එකට ටග් ගාලා යනවා. ලේසි. ගෑණියෙක්නේ. තරුණියක්නේ. නේ? එතකොට එතන මොබිලයිස් වෙලා ටට්ටක් ගාලා එනවා. දැන් ඔය ගැහනුව අපි කැම්පේන් එකට උනාත් ගහපු විද්‍ය තුලින් ඒක ආවේ කියන්නේ එතකොට ඒක ඒ අර මොබිලයිස් වෙන සංකල්ප ටික හරිම පුරුෂාධිපත්‍ය මතය සහ මේ ස්ත්‍රී විරෝධී තැනකින්. හරි, ඒක අපේ සමාජයේ තියෙන හරිම ප්‍රතිගාමි එකක්. මං කියන්නේ ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් ලහිරු අපේ සමාජයේ විතරක් නෙවෙයි පොදුවේ කාන්තා දේශපාලඥයන්ට ලෝකේ වටේම මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. හිලරි ක්ලින්ටන්ට ගහපු විදිය, නිව්සීලන්ඩ් වල ජසින්දා ආඩන්, එයා අයින් වෙලා යන්න තරමට ඒක දරුණු වුණා. ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිනිය, හරි, එතනත් හරිම කැත විදියට ඇයට ගැහුවේ. ඇන්ජලා මර්කල්ට, ෆින්ලන්ඩ් වල අගමැතිනියට. හරි, මං කියන්නේ ඒක මමත් සහභාගි වෙලා තියෙනවා සමහරක් වෙලාට ඔය පාර්ලිමේන්තු අපි එකතු කරලා තියෙනවා කාන්තා දේශපාලඥයන් හැටියට. අත්දැකීම් බෙදා ගන්නකොට මටමත් පුදුමයි අපේ තියෙන සමානකම්. ගැහැණුන් හැටියට, දේශපාලනයේ ඉන්න ගැහැණුන් හැටියට අපිට දරා ගන්න සිද්ධ වෙලා තියෙන දේ. කියන්නේ ගෝලීය දකුණද ගෝලීය උතුරද කියලා නෑ, ඔක්කොම සමානයි. ගැහැණුන් හැටියට ඒක ගෝලීය වගේ තියෙනවා මුණපාන සමානකමක් කියලා මට තේරිලා තියෙනවා දැන්. හරි. කවුද ආචාර්ය හර්ණයම සූරිය කියන්නේ? මම සමාජ ක්‍රියාදරියක්, දුවෙක්, නංගි කෙනෙක්, හොඳ යෙහෙලියක්. ඔබතුමිය දේශපාලනට පිවිසෙන කොහොමද? මෙහෙමයි, සමාජ අසාධාරණයට එරෙහි වීම ටිකක් මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ එකක්. ඒක මම හිතන්නේ මගේ විශේෂයෙන් මගේ තාත්තගෙන් ආපු එකක්. ඒක නිකන් මම ලොකුවට මොකක් හරි එහෙම නෙවෙයි, නමුත් ගෙදර යන සාකච්ඡා ඒවා තුළින් යන සමාජ අසාධාරණයට විරුද්ධ වෙන්න ඕනේ වගේ එකක් තියෙනවා. ආවා මගේ කොහොමටත්. මගේ පළවෙනි රැකියාව එකට ලොකුවට බලපෑවා මේ ලහිරු. මේක කලිනුත් මම හිතන්නේ සමහර විට කියලා ඇති. ඒ රස්සාව මම කරේ විශේෂ සමාජයේ ගොඩක් දුරට ආන්තික වෙච්ච කොටස් එක. මානසික රෝහල්වල දාලා ගිය ගැහැණුන්, ඒ කාලේ 90 ගණන් වලනේ HIV AIDS ලෝකයට ආපු දවස්වල ඒක ගැන ලොකුවට බයක් තිබ්බා. HIV ආසාදිත වෙච්ච අයව පවුල් වලින් අතෑරලා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන්ම අතෑරලා තිබ්බ කණ්ඩායම් සමාජයෙන් කොන් කරලා වගේ හිටියානේ. එතකොට ආයතනගත වෙච්ච දරුවන් එක්ක, එතකොට නිකන් ආන්තික වෙච්ච කට්ටිය, යුද්ධේ වැටකාපු අය. හරි,
එතකොට ඒ අත්දැකීම හරහා මට නිකං ආවා මේ සමාජයේ වෙනස් වෙන්න ඕන කොච්චර දේවල් තියෙන කොච්චර අපි නපුරුයිද කියලා එක තැනකි. යනේ ඒ සමාජයේ ගැන ඇතර මිනිස්සු හැටියට අපිට තව මනුස්සෙක්ට එහෙම සලකන්න පුළුවන්ද කියන එකත් එක්ක මට ආව නැ මේව වෙනස් වෙන්නම ඕනේ කියලා. ඒවනික පුද්ගල දුර්වලතාවලට එහා අපේ සමාජය සංවිධානය වෙලා තියෙන විදිය නිසා තමයි මෙහෙම මිනිස්සු කොන් වෙන්න කියන ඒ ඒක මට ඒ රැකියාවේ ලැබපු අත්දැකීම එක හොඳටම දැනෙච්ච දෙයක්. ඉතින් ඒක ඒකත් එක්ක මං නිකන් දිගටම නිකන් පොඩ්ඩක් අර නිකන් සමාජයේ එහෙම ඒවා වෙනුවෙන් කතා කරන්න ඕනේ එහෙම එකක් තිබ්බා. විශ්වවිද්‍යාලයට ආවමත් ඒක තිබ්බා. විශ්වවිද්‍යාලයේ නිදහසක් තියෙනවනේ. සහ අර 2012-11 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තිබ්බ ලොකු 106 ඒ සටන ඒ අරගලය හරහා ටිකක් ඒක තවත් ඉස්මතු වුණා. එහෙම එහෙම තමයි ක්‍රමක්‍රමයෙන් ෆුල් ටයිම් දේශපාලනයට එන්නේ. හරි. ලංකාවේ කාන්තාවක් කියන කෙනෙක්ගෙන් සමාජයේ බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ ප්‍රතිරූපයක්ද? මම හිතන්නේ අර සදාචාරාත්මක හොඳ කෙනෙක් අම්මා කෙනෙක් වගේ එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ එතකොට ඒකෙන් වෙනස් වෙන ගැහැණුන් ඉන්නව නේද? ඒක පිළිගන්න එච්චරම සූදානම් නැහැ. ඇක්සෙප්ට් කරන්නේ නැද්ද? ඇක්සෙප්ට් කරන්න ටිකක් වෙලා යනවා. හරි සහා කියන්නේ ඒක එහෙමම ඒ දැන් නිකන්ද අම්මා කෙනෙක් කියන එක වුණත් ඩිෆයින් කරන්නේ හරිම පටු විදියට. තමන්ම බිහි කරපු දරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් අම්මා කෙනෙක්. හැබැයි අපි හිතමු සමස්ත දරුවන් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ළමෙක් හදාගත්ත අම්මා කෙනෙක් ගැන සමහර වෙලාවට තියෙන වෙනස් එකක්. ඉතින් මට හිතෙන්නේ අර නිකන් ටිකක් අර සම්ප්‍රදායික විදියට අපි අම්මලා ගැන අපේ සමාජයේ තියෙනවනේ ලොකු ගරුත්වයක් නේ. ඒක හරි අපේ මම කියන්නේ අපේ සමාජයේ අම්මලා විශාල කැපවීම. හැබැයි අම්මා කියන එක අර්ථකථනය වෙන්නේ ටිකක් පටු විදියට. හරි. ඉතින් ඒක මම හිතන්නේ ඒක තව පුළුල් කරන්න පුළුවන් කියලා. සහ අම්මලා විතරක් නොවන ගැහැණුන්ටත් ගරුත්වය අම්මලා අම්මල විතරක් වෙන එක නෙමෙයි. අම්මල කියන්නේ අර ඒ පටු අර්ථයෙන් අම්මල නොවන ගැහැණුන්ටත් ගරුත්වයක් තිබිය යුතුයි කියන තැන තමයි මම නම් ඉන්නේ. ඔය ඩිෆිනිෂන් එක ඔබතුමීට බලපවස්ථා තියෙනවද? තියෙනවා. මට කියලා තියෙනවා ඔබ මට ප්‍රතිචාර ඇවිල්ලා තියෙනවා ඔබ ගැහැණියක් හැටියට ෆේල් කියලා. මං මගේම දරුවෙක් නැතිවීම. හරි. එහෙම නැත්තම් සමහර අය එක නිකන් මට කොම්ප්ලිමන්ට් එකක් හැටියට කියනවා අපරාධේ හොඳ අම්මා කෙනෙක් මම සමාජයට දුන්නේ නැහැ කියලා. මට හොඳ අම්මා කෙනෙක් වෙන්න තිබ්බා අපරාධේ ති මං කරන්නේ නැහැ මං අම්මා කෙනෙක්. හරි. මම අම්මා කෙනෙක් මේ මගේම දරුවෙක් හිටියේ නැති වුණාට කියලා. ඉතින් ඒක ඇවිල්ලා තියෙනවා මට. ඔබතුමේ විශ්වාස කරන කාන්තාව කියන්නේ කවුද? නිදහස් ශක්තිමත් සහකම්පණය තියෙන නායකත්වය තියෙන සමාජය තුළ අනෙකා ගැන දැනෙන කෙනෙක් සහ විශේෂයෙන්ම ගැහැණියක් වීම නිසා අපිට තියෙන ඒ සුවිශේෂී අත්දැකීම් හරහා ඒ සමාජය ගැන සංවේදී කෙනෙක්. දෙයක් නිදහස්සේ හිතන්න පුළුවන් කෙනෙක්. අපි ලංකාවේ දේශපාලන කාන්තා නියෝජනය ගැන දැන් හැමදාම කතා කරනවා. මම අර කිව්වා වගේ ලංකාවේ පළවෙනි අගමැතිනේ ලෝකෙ බිහි වෙනවා ලංකාවෙන්. ඊට පස්සේ ජනාධිපතිනියකුත් බිහි වෙනවා. හැබැයි අද වෙනකොටත් කාන්තාව මතනේ ලංකාවේ පාර්ලිමේන්තු එකත් 225න් 10%ක්වත් නැහැ ප්‍රතිශතය ගත්තොත්. එතකොට ගොඩක් වෙලාට මේක 5-7 අතර දෝලණය වෙනවා. මොකක්ද හේතුව මේක? මේක වැඩි වෙන්නේ නැත්නම් මේක පීතෘමූලික සමාජයක් නිසාද? නැත්නම් මේ ඇයි මේ කඩේම පසු කරන්න බැරි?
හේතු දෙකක් තියෙනවා. එකක් දේශපාලනය ගැන තියෙන පිළිකුල් බව. කියන්නේ දේශපාලනය කියන්නේ හොරු ඉන්න හොඳ මිනිස්සු ඉන්න තැනක් නෙවෙයි කියලානේ සමාජයේ සාමාන්‍ය මතය. ඒතර ගැහණියෙක්ට ලහිරුව එක තවත් අමාරුයි. මොකද ගැහණියෙක් සමාජය තුළ ගරුත්වය ලැබෙන්නේ යා හොඳ වෙන්න ඕනේ. සදාචාරය යගේ ඉහළම තැනක තියෙන්න ඕනේ. හරි. ඒතර සදාචාරාත්මක නැහැ කියන දේශපාලනයට එනවා කියන්නේ ගැහණියෙක්ට කර කියන්නේ ඒක ලොකු අවදානමක්. ඒ සමාජ මතය නිසා. හරි. ඒක එකක්. අනිත් එක ප්‍රායෝගික ප්‍රශ්නක් තියෙනවා. හරි. අපි ගැහණු හැටියට අපිට එක කාර්යභාරයක් නෙවෙයිනේ තියෙන්නේ. හරි. පිරිමින්ට තියෙන ඒ නිදහස නැහැ. අපිට තියෙන සුරැකුම් වැඩවල තියෙන බලපෑම නිසා. දරුවා හදාන බලාගන්න, ගෙදර වැඩ ටික කරන්න, ඒව ඔක්කොමත් කරන්න ඕනේනේ. ඒවා අපේ අතින් කෙරුන් නැත්තම් සමාජයෙන් නැවතෙනවා ලොකු පීඩනයක්. කවදාකවත් ලහිරු ඔයාගෙන් අහන්න නැතුව ඇතිනේ කොහොමද ඔයා හෝම් ලයිෆ් එක බැලන්ස් කරන්නේ කියලා. අහනවා අඩුයි. අඩුයි. හරි. ගැහණියෙන් අනිවාර්යයෙන්ම එක අහන එක. හරි. කොහොමද ඒක? එතකොට අපිව පෙළඹෙනවා හැමතිස්සෙම ඒක බැලන්ස් කර බැල මම නම් හිතන්නේ ඒක බැලන්ස් කරන්න පුළුවන් කියලා මේ තනියෙන්. හරි. ඒක සමාජයකට හැඩගැහෙන්න ඕනේ. හැබැයි අපි පෙළඹෙනවා. අපි එතකොට අපේ කරියර්ස් ගැන ගන්න තීරණ හැමතිස්සෙම අරකත් ඔළුවේ තියාගෙන ගන්න. දෙකම කරන්න පුළුවන්. දේශපාලන ජීවිතේක හරිම අමාරුයි. ඒක හරිම අමාරුයි. ඒක කරන්න. එතකොට ගැහැණුන්ට එන්න කියන්නේ ඒක ලේසි කළා නෑ. මං කියන්නේ තරුණියක් දරු පොඩි දරුවන් ඉන්න බ්‍රෙස් ෆීඩ් කරන එක්කෙනෙක් කොහොමද අපේ දේශපාලනේ මං කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ අඩුම තරමේ දේකයා එකක් නැහනේ. හරි. ඒක මන්ත්‍රීවරියන්ටත් බලපානවා. ඒතර වැඩ කරන අනිත් ගැහැණුන්ටත් බලපානවා. මෙන්න නීතිය හදන ඉහළම තැන. දේකයා එකක් නැහැ. ඒතර ඉන්න තරුණ පියවරුන්ට උනත් මං කියන්නේ තාත්තලට උනත් ඒ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. හරි. ඒ වගේ ප්‍රායෝගික ඒවා තියෙනවා. අනිත් එක තමා අපේ දේශපාලනයේ තියෙන දේශපාලන සංස්කෘතියේ තියෙන ප්‍රචණ්ඩත්වය. දැන් අර ඔය මනෝජලට, රායිලට, නිලාන්තිලට වෙන දේ. කවුද කැමති? කවුද කැමති එහෙම එකට තේරීමක් කරන්න විශේෂයෙන්ම ඒ දේශපාලන පක්ෂය ඇතුළේ එක වෙනකොට හරිම අමාරුයි දරාගන්න. අපේ අයට තියෙන ලොකු වාසියක් තමයි ඒගොල්ලෝ දන්නවා පක්ෂයෙන් ඒගොල්ලෝ ආරක්ෂිතයි කියලා. පක්ෂය තුල ඒගොල්ලන්ට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන විශ්වාසය පක්ෂය ඒගොල්ලෝ ආරක්ෂා කරනවා කියන එකත් එක්ක. ඒකට එළියට නෙමුණ දෙන්න. පක්ෂය ඇතුළෙත් එහෙම නම් අතිශයින්ම අමාරුයි. හරි. දැන් ඔය කියපු කාරණාවත් එක්කම දැන් ඔන්ලයින් හැරස්මන්ට් සහ අඩත්තේට්ටම් කියන දේ ඔබ කාන්තාවකට සහ ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු නියෝජිතවරයෙක්ට කොහොමද දකින්නේ? ඒක පාලනය විය යුතුයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම ඔන්ලයින් දරුවන්ව යොදවන එක, ගැහැණුන්ට වෙන හිංසනය, ඔය ෂේමින්, බුලින් නේ, හැරස්මන්ට්, ඒවට එරෙහිව නීති තියෙන්න ඕනේ. ඒවා අනිවාර්යයෙන්ම පාලනය විය යුතුයි. නීතියක් තියෙන්න ඕනේ. හැබැයි ලහිරු මම හැමතිස්සෙම හිතන දෙයක් ඕවා නීතියෙන් විතරක් පාලනය කරන්න බෑ. ඒකට සමාජයේ ඔන්ලයින් ලිටරසි එකක් තියෙන්නත් ඕනේ. ඔන්ලයින් සදාචාරයක් තියෙන්නත් ඕනේ. සාක්ෂරතාවයක් තියෙන්නත් ඕනේ. සාක්ෂරතාවයක් තියෙන්නත් ඕනේ. ඒක හදාන්න පුළුවන් නීතියෙන් නෙවෙයි. ඒක අපේ අධ්‍යාපනය තුළ, අපේ සමාජයේ ආකල්ප තුළින් ඒක හැදෙන්න ඕන දෙයක්. අනිත් එක ඒවා හසුරුවන ව්‍යාපාරවලටත් යම් වගකීමක් තියෙනවා. ඒ කම්පනීස් වලට උනත් මේවා පාලනය කරන්න වගකීමක් තියෙනවා. හරි. දැන් අපි කිමුකෝ දැන් අපි දන්න දෙයක් තමයි ලෝකේ සමීක්ෂණ වාර්තා වලින් 52%ක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්න ඇවිල්ලා ආසියාව ප්‍රමුඛ රටවල්. මේක නිකන් ගෝලීය දකුණ. හැබැයි ගොඩක් වෙලාවට මේ ප්‍රතිපත්ති තාමත් තියෙන්නේ ගෝලීය උතුරට සාපේක්ෂව. මොකද හේතුව? ඇයි ඇයි වැඩි ප්‍රතිශතයක් ඉන්නවා නම් ගෝලීය දකුණේ? ඇයි මේ ප්‍රතිපත්ති ගෝලීය උතුරට තාමත් නැඹුරු? මම හිතන්නේ අපේ ඔන්ලයින් සාක්ෂරතාවය අඩුයි. දැන් සමහර වචන අපි දකින්නවා, සමහර වචන පාවිච්චි කරන්න පුළුවන්, ඒක සමහරු ගෝලීය උතුරත් එක්ක ඒක හොඳයි කියලා කියනවා. ඔව්. ඔව්. කාන්තාවන්ටම සමහර පාවිච්චි කරන යොදා ගන්න වචන. ඔව්. ඔව්. හරි. එකක් සාක්ෂරතාවය අඩුයි සහ මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය ගෝලීය
උතුරේ ඒ භාෂාව හසුරුවන විදිහත් එක්ක ඒ ව්‍යාපාරවලටත් ඒවා පුරුදුයි. කියන්නේ ඒකට මැදිහත් වෙන්න ලේසි. දැන් අපි මෙතන කරන කියන සමහර සිංහලෙන් දෙමළෙන් කියන ඒවා ඒගොල්ලන්ට අහුවෙන්නේ නැහැ. ඒ නිසා මෙහෙම ලොකු සාකච්ඡාවක් ඒ කමියුනිටි එක තුල ඇති වෙලත් නැහැ කියලා. ලැන්ග්වේජ් එකත් බලපානවද කියලා? ලැන්ග්වේජ් එකත් බලපානවා කියලා මට හිතෙනවා. ලැන්ග්වේජ් එකත් බලපානවා. මේ ලිටරසි සාක්ෂරතාවය ගොඩාක්ම බලපානවා. එහෙම සංවාදයක් අපි තුල අපේ ඇති වෙලා නැති නොවීමට. හරි? ඒතකොට සමහරක් වෙලාවට කියන්න පුළුවන් මේවා නිකන් අපිට මෙච්චර ප්‍රශ්න තියෙදි මේක එච්චරම මොන ප්‍රශ්නද කියලා? ප්‍රශ්නද කියලා. හරි. මේ ගෝලිය දපුනායි ගෝලිය උතුරයි පාටලෝකේ. පාටලෝකේ නේද? හරි මේ ඔන්ලයින් එකේ වෙන දේවල් ගැන මේ දා වේලා කන්න බැරුව දඟලන ඉන්න මිනිස්සු ඉන්න රටක කියලා එහෙමත් හිතෙන්න පුළුවන්. බෑ එහෙමම ගන්න බෑ කියලා මම හිතන්නේ. කොයි ඒ ඔන්ලයින් කියන්නේ මේ ડિජිටල් ලෝකේ දැන් අපිටත් ගොඩ අදාළයි. එහෙම අදාළ නැහැ කියන්න බෑ. ඉතින් ඒ සාක්ෂරතාවය නැතිවීම ඇත්තටම ප්‍රශ්නයක්. ඔබතුමිය මේ දේශපාලන පැමිණීම කොහොමද මේ gederaya කොහොමද දරාගත්තේ සහ බාරගත්තේ? ඔය කියන අකමැතිවීම සමාජයේ තියෙන මේ විදිහට බැනුම් අහන්න වෙන එක කිසිසේත්ම මට මගේ විශේෂයෙන් මගේ අක්කා හරිම අකමැති. දැනටත් එහෙමද? දැනටත් එහෙමයි. හැමදාම මට ෆෝන් කර කර බනිනවා. හරි මොනවද මේ කරන්නේ කියලා. එයා කැමතිම නෑ මගේ දේශපාලනේ කතා කරනවටවත්. යාළුවෝ එයාගේ යාළුවෝ මං ගැන මොනවා හරි කියනකොට උනත් අහන්නවත් කැමති නෑ. හරිම විරුද්ධයි. කියන්නේ මට ඒක තේරෙනවා. මොකද එයාට බයක් තියෙනවනේ. මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක ගැන. අක්කා හොඳටම විරුද්ධයි. අයියා එහෙම විරෝධතාවය ලොකුවට ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒකත් එයාටත් තියෙනවා කියලා මම දන්නවා. අම්මා මගේ සිකියුරිටි එක ගැන බය. ඒකම කියන්කෝ හැමදාමත් තිබ්බ එකක්. ඒක මේකට කියලා වෙනස් නෑ. ඉතින් මම දැන් එහෙම එහෙ යනවනේ. එතකොට කෑවද බිව්වද කොත් ගොහෙද ඉන්නේ කීයටද ගෙදර එන්නේ ඒ වගේ ප්‍රශ්න ඉතින් අම්මලට තියෙනවනේ. ඒවා වෙනස් වෙලා නෑ. හැබැයි දේශපාලනය කරන එකට මගේ ඒ ලොකුම අප්‍රසාදය එන්නේ මගේ අක්කගේ. දැන් පෞගේ දවසක මගේ මේ ප්‍රශ්නෙත් මේ වෙනකොට මම දකින මේ යම් යම් දේවල් සමාජයේ කතා බහ වෙන දේවල්. දැන් පෞගේ දවසල මගේ වැඩසටහනට සහභාගී වෙච්ච අර්ජුන් කමල්නාත් කියන කලාකරුවා කියපු දේ තමයි මේ ලංකාවේ ගමේ ඉන්න කුහකම් පවුල ඇවිල්ලා JVP. ඊට පස්සේ පෞගේ දවසක මනුෂ නානායකකාර අමාත්‍යවරයා සඳහන් කරා මාත් එක්කම වැඩසටහනකදී කතිකාවතකදී ද විදේශගත ශ්‍රමිකයන්ට ලංකාවට මුදල් ලෙවන්න කියලා කිව්වා. හැබැයි මේ මුදල් ලෙවන්න නැතුව සමහරු පිටරටවල කැට එකතු කරනවා ලංකාවේ උද්ඝෝෂණය කරන්න. එතකොට පිටරටේ ඉන්න මේ දේවල් කරන්නේ පිටරටේ ඉන්න කුහක JP පාක්ෂිකයන් නැත්නම් NPP පාක්ෂිකයන් කියන දේ. මොකක්ද ඔබතුමීගේ අදහස? NPP JVP පාක්ෂිකයාගේ කුහක කමට වඩා ඔය කියපු ඒගොල්ලෝගේ කුහක කම ඒකෙන් පෙන්නුම් කරා. හරි මොකද මගේ අත්දැකීම ගමේ ඉන්න වෙන කෙනෙක් ගැන හිතන එක්කෙනා බොහෝ දුරට NPP JVP එක්කෙනෙක්. හරි කෑම වේලක් දෙන්න, වතුර කෝප්පයක් දෙන්න, අමාරුවක් වුණොත් ගිහිල්ලා උදව් කරන, මලගෙයට යන, මගුල්ගෙයට ගිහිල්ලා උදව් කරන, දානෙ ගෙදර ඉන්න, පැත්තක වෙලා හරි ඉන්න, මොකක් හරි ක්‍රයිසිස් එකක් වෙච්ච වෙලාවේ, සුනාමි එක වෙලාවේ, මේ ගම් වතුර වෙලාවේ ඉස්සෙල්ලාම බහින්නේ බොහෝ දුරට JVP NPP පාක්ෂිකයා කියලා ලේබල් ගහපු එක්කෙනා විතරක් නෙවෙයි. JVP NPP අදහස් සම හදවත තුල තියෙන එක්කෙනෙක්. අපේ දේශපාලන ව්‍යාපාරේ ඉන්න බෑ එහෙම කුහකකම් එක්ක. හරි? අපි ජනතාවට බොරු කරන එකත් ජනතාව එක්ස්ප්ලොයිට් කරන එකටත් අපි විරුද්ධයි. ඒකට කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා ගමේදිත් ජාතික මට්ටමේ. ඒක කුහකකම කියලා දකින්නේ ඒක කරන අය. හරි? ඔය වෛර කරනවා කියලාත් අපි ගැන කියනවනේ. මං කියන්නේ ලහිරු බලන්න මේ දවස්වල අපේ වේදිකාවල වෙන කතත් ඒගොල්ලොන්ගේ වේදිකාවල කතා
කොහෙන්ද නිකම් වෛරය මතුවෙන්න කියල කොහෙන්ද ඇත්තටම හරි ඒක මං කියන්නේ ඕනෙක් කෙනෙක්ට තේරෙනවා නිකම් මට සමහර වෙලාවට හිතෙනවා නිකම් සිහිවිකල් වෙලාද මේගොල්ලෝ මේ කතා කරන්න කියලා සමහර කියන දේවල් හරි එතකොට ඔය වෛරී කුහකකම ඔක්කොම මම නම් මට නම් දැන් පේන්නේ ඒ වේදිකාවල හරි දැන් ඔබතුමිය මේ කාන්තා දේශපාලන කෙනෙක් හැට මම මේ ප්‍රශ්නෙත් අහන්න වැඩසටහන අවසන් කරන්න කලින් දැන් ගොඩක් කරාට ලංකාවේ දේශපාලන නියෝජිතයින් තෝරගන්නකොට කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි සමාජයේ කාන්තාවන් තෝරගද්දී අහන දේ තමයි ඔවුන් ඉගෙනගෙන තියෙනවද ඔවුන් කරපු රැකියාව මොකක්ද නැත්නම් ඔවුන් කරපු කියපු දේවල් මොනවද හැබැයි එහෙම අහන බොහෝ දෙනෙක් පිරිමි පාර්ශවය තෝරා බේරා ගද්දී කවදාවත් අහන්නේ නැහැ මොකද්ද මේකට විසඳුම ඇයි එහෙම වෙලා තියෙන්නේ ඒකට විසඳුම මම හිතන්නේ එන්න ඕනේ වැඩි වැඩියෙන් ගැහැණුන් දේශපාලනයට එන එක තුලින්ම තමයි ඕක වෙනස් කරන්න පුළුවන් අපේ වැරදි අදහසක් තියෙනවනේ ලහිරුත් දේශපාලනය කරනවා කියන්නේ හැමතිස්සෙම නිකන් නියෝජිත දේශපාලනයට පෙනී ඉන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවට ඕ ප්‍රාදේශතාව මොකක්හරි එහෙම ඉලෙක්ෂන් එකකට මතු වුණොත් විතරයි ඒක දේශපාලනය කියන්නේ ඒක නෙවෙයි දේශපාලනය මං හිතන්නේ මම පාර්ලිමේන්තුවට එන්නේ ඉස්සෙල්ලත් මං කරේ දේශපාලනය හරි ඒක දැන් එන්න වැඩි වෙලා තියෙනවා ගමේ ගෘහණිය දැන් ඉන්නවා වැඩේ හරි ඒක දේශපාලනිකයි ඉතින් ඒක වැඩි වෙන්න එතකොට සමහර අයට තියෙන සමහ ඒ දේශපාලනය තුළ එකිනෙකාට එක එක කාර්යභාරය තියෙන්න පුළුවන් කීප දෙනෙක්ට කැම්පේන් එකකටත් එන්න වෙනවා ඒකට එන්නේ අර බිම තුළ දේශපාලනිකව ඇක්ටිව් වෙන පිරිස වැඩි වුණාම දැන් ඒක සිද්ධ වෙමින් යනවා ඉතින් මම හිතනවා ඉදිරියේදී හැම පක්ෂයෙන්ම මම හිතනවා NPP එකෙන් අනිවාර්යයෙන්ම දැනට ඉන්නවට වඩා කාන්තාවන් ඉහළ ඒ කියන්නේ ඉහළට නෙවෙයි ඒ තැන්වල ඉඳි ඒකම තමයි වෙනස ඒකම තුලින් තමයි ඔය ලහිරු කියන එක වෙනස් වෙන්නේ කියලා මම හිතයි කොහොමද අද ජීවිතය දෙනෙන්නේ අයියෝ නිදා ගන්න වෙලාව අඩු වෙලා තියෙන්නේ මම නිදා ගන්න කැමති එක්කෙනෙක් හරි සහ මං කියන ලොකුම වෙනස සහ ටිකක් මගේ ජීවිතයට ලොකුම බලපාපු වෙනස මම ටිකක් නිහඬ ජීවිතයක් ගත කරපු එක්කෙනෙක් මම මොකක්ද අර පබ්ලික් ෆිගර් එකක් නෙවෙයි ඒක මම වැඩිය කැමති එකකුත් නෙවෙයි දැන් මට එතකොට මගේ නිදහස හරි සීමානික මට කඩේ යන්න හරි මොකක් හරිනේ පාරේ ඇවිදින්න හෝ ඒක අර ඉස්සර වගේ මට මගේ මොකක් හරි පරණ ඇඳුමක් ඇඳගෙන සපත්තු සරේපු කොටමත් දාගෙන කොණ්ඩේ අවුල් කරගෙන මං එහෙම හිටපු එක්කෙනෙක් නේ නිකන් හෙච්චර ඒව ගැන හිතපු නැති ඔහේ ජීවත් වෙච්ච එක්කෙනෙක් දැන් එහෙමම මට කරන්න බෑ කවුරු හරි ෆෝටෝග්‍රාෆ් එකක් දාලා මොනවා හරි ඔය දන්නවනේ ඉතින් එක එක විකෘති විදියට යන්නේවා නේ ඉතින් ඒව ගැන මට හිතන්න වෙලා ඒක මං හිතන්නේ ඕන දේශපාලඥයෙක්ට තියෙන්න පුළුවන් දෙයක් හැබැයි මම දැන් මගේ ජීවිතේ වැඩි කාලයක් හිටියේ හරිම පුද්ගලික ජීවිතයක් ගත කරපු එක්කෙනෙක් මම ලිව්වා කතා කරා ඒව හරි නමුත් මම අපි නිසමව දන්නේ නැහනේ නේ පබ්ලික් ෆිගර් එකක් හැටියට පබ්ලික් ෆිගර් එකක් හැටියට මගේ ජීවිතේට ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒක මගේ පවුලටත් බලපානවා, මගේ යාළුවන්ටත් බලපානවා. ඒක තමයි මට මං හිතන්නේ ටිකක් මං අකමැතිම කෑල්ල. මට මේකට ඕනේ දේශපාලනික උත්තරයක් නෙවෙයි. මොකද්ද ඒකේ ආසම කෑල්ල මොකද්ද? දැනිච්ච කෑල්ල පබ්ලික් ෆිගර් එකක් වීම. මේක මට මේක දේශපාලනික උත්තරයක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ආසම කෑල්ල ආසම කෑල්ලක් ඒකේ මෙහෙම එකක් තියෙන නිකන් එහෙම ආදරේ ලබනකොට ආස්වාදයක් එනවානේ මං කියන්නේ මං බොරු කියන්නේ ඒක නෙවෙයි නං කියලා හරි ඒක අවංකව දැනෙනවා ඇවිල්ලා කට්ටියනේ බදා ගන්නකොට සෙල්ෆි ගන්නකොට නිකන් ඒක අපි කිව්වොත් එහෙම දැනෙන්නේ නැහැ කියලා මං කියන්නේ ඒක බොරු හරි එහෙම දැනෙනවා ඒ ආදරේ දැනෙනවා ඒක එතකොට මාර ෆීලිං එකක්
ඒකම තමා හැබැයි භයානකත් ඒකෙන් ගඒක හිතුවත් නිකම් එක ස්ථාවර සදාකල් පැවතිය යුතු එහෙම එහෙම තමා කියන එක කියලා හිතුවොත් මං කියන්නේ එහෙනම් ඉතින් වැඩේ නඩුවයි නොද අරි තර අර කටෝටුන් නක්කුණොත් ඔවෝ කියන ඒ සාහකට ඕනට ආසුනොත් ඕනට වඩ ආසුනොත් ඒකට ඇබැහිම වෙච්ච අවස්ථාපි දකිනොද සමාජයේ සමාජයේ දකිනවා ඒකට ඇබ්බැහි වෙනවා සහ ඒක විශ්වාස කරන්න පටන් ගන්නවා කියන එක එහෙමම නෙවෙයිනේ අපිත් සාමාන්‍ය මිනිස්සුනේ ඇත්තටම රයි හැබැයි ඒක විශ්වාස කරන්න පටන් ගත්තොත් මේ කියන මේ මාර චරිතය තමයි ඇත්තටම ඔයා කියලා ඊට සබුතුමිට හිතේ ජනාධිපති අපේක්ෂිකාවක් වෙන්න ඊට හපන් ඊට හපන් නිකන් හිතයි මමත් මාර පුරා මම මේ සියල්ලම දන්න සියල්ලම දත් මිනිස්සුන්ගේ ආදරේ මට ලැබිය යුතුයි කියලා හැම හිතුවොත් ඒක මාරවුලක් ඒකට මම ඇත්තටම මගේ අක්කා වගේ චරිත මට හරිම වටිනවා මම බිමට ඇදලාම දානවා මොනවා වුණත් ජනාධිපති නෙමෙයි මොකා වුණත් මගේ නංගි ඒකාමතක කරන්න දෙන්නේ නැති චරිත මගේ ජීවිතේ ඉන්න එක මට හරිම වැදගත්.